Lollipop essay review channel එකට ඔයාලව සාදරයෙන් පිළිගන්නවා. දැෂින් යූ drama එකේ 7 වෙනි කොටස තමයි අද අරගෙන ඉන්නේ. කලින් කොටස ඉවර වුණේ ෂෙන්සි මන්දිරයේ වංශාධිපති ලුවෝ ජෙන් රාජ්‍ය ද්‍රෝහියෙකු ලෙස අධිරාජ්‍ය නම් කළ නිසා ඔහුව ගෙනියන්න රුවපන් හෙවත් ලාන්‍යා කුමරු ෂෙන්සි මන්දිරයට ආව වගේම ෂින් රජු ලී මාස්ටර්ද නැති නිසා ජුවෝ ෂින් කියන අධිරාජ්‍යයාගේ ළඟම සේවකයා සමග සැලසුම් කරන වැඩත් එක්ක ඔහු දොන්ජුන්ත විනාශ කරලා දාලා ඔහුට ඉදිරියේදී අධිරාජ්‍යයා වෙන්න හැකි වෙයි කියලා සතුටු භුක්ති විඳපු තැනින්. එහෙනම් අපි අද කොටසට යමු මොන වගේ දේවල් වෙයිද කියලා බලන්න. දොන්ජුන් මන්දිරයේදී රුවපන්ව මුණ ගැහුණාම ඔහු ගණන් නොගෙන යද්දී රුවපන්ට ඔහු සමග කතා කරන්න ඕනි වෙනවා. වසරකින් විතර ඔහුව දැක්කේ නැහැ. වනමාලිග පැහැරගෙන යන්න යාළුවට උදව් කරපු දවසේ ඉඳලා කියලා. ඉතින් දොන්ජුන් නම් ඔහුගේ ජ්‍යෙෂ්ඨයා ගැන කලකිරීමෙන් ඉන්නේ එදා ඔහු ඔහුට උදව් නොකරපු එකට. ඒ වගේම රුවපන්ද ඒ දෙයට කලකිරීමෙන් ඉන්නේ කියනවා. ඉතින් මේ නිසා දොන්ජුන් දැන් ඔහුව විශ්වාස නොකරයි කියලා ඔහුට හිතුණත් රුවපන් කියන්නේ ඔයාගේ සීයාට මම මැරෙන්න ඉඩ දෙන්නේ නැහැ. මගේ අනුකොටවත් තියන්චී වලට ගිහින්වත් එහෙම දෙයක් සිද්ධ වෙනවා නම් මම තමයි මුලින්ම මැරෙන්නේ කියලා. ඊට පස්සේ යුයාව දොන්ජුන්ව බලන්න ආවහම ඇයි දොන්ජුන් සමග සීයාව එක්කගෙන තියන්චී වලට යද්දි ඇයි එන්නේ නැහැ කියනවා ඇයිගේ අනන්‍යතාවයේ ප්‍රශ්නයක් වෙන නිසා. ඒ වගේම සීයාගේ ආරක්ෂාව තහවුරු කරන්න රුවපන් උදව් කරන්නම් කියපු කතාව දැයිට ඔහු කියනවා. ඔන්න ඊළඟට පෙන්නන්නේ බයිලි ලුවෝජෙන්ට ප්‍රොෆෙන් හමුදාව වන ලුවෝජෙන්ගේ හමුදාව ඔහුට සමුදෙනවා. ඔය අතරේදි සුමුයු කියන අවතාරය හා චානයි කියන දෙන්න එකතු වෙලා බයිලි ලුවෝජෙන් හා රුවපන්ව මරන්න මග බලාගෙන ඉන්නකොට උල් තොප්පි අවතාරය වන සූජේ කියලා කෙනෙක්ත මෙයාලට සම්බන්ධ වෙලා ලුවෝජෙන් අරගෙන යද්දී මග හරස් කරනවා. කොහොම හරි මෙයාල ඇවිත් පණ්ඩිත කතා කියන්න ගත්තී මෙන්න එකපාරටම මාස්ටර්ලි පරණ තත්ත්වයෙන් ඉදිරියට ඇවිත් ඉස්සරහ හිටගත්තාම අර චානයි කියන කෙනා සුමුයුට කියන්නේ මාස්ටර්ලිව ඉස්සෙල්ලම මරමු කියලා. එතකොට සුමුයු ඔහුට කියන්නේ එහෙම කළා නම් ඔහු තමයි ලෝකයේ මෝඩම කෙනා කියලා. කොහොම හරි අර සූජේ කියන කෙනාට වංශාධිපතිවරයාගේ මූණ බලන්න ඕනි කියමින් හිටියේ. ඒත් දැන් ලී මාස්ටර්ව දැක්ක නිසා මෙතනින් මාරු වෙලා යනවා. ඉතින් මෙතන ඉන්න මොනුවාන් කියන තරුණියත් ඇයි කලින් අඳුරුගඟේ කෙනෙක් නිසා සූජේ කියන කෙනා ඇය මොන වගේ කෙනෙක්ද කියලා හොඳටම දන්නවා. ඒ වගේම ඇයව ඔහුට අල්ලගන්නත් බෑ. මේ කාන්තාවට කෙනෙක්ගේ මූණ වෙස් මූණු දාලා වෙනස් කරන හැකියාවක් තියෙනවා. මේ නිසා ඔහු සැක කරනවත් දන්නේ නැහැ කියලා දොන්ජුන් හිතන්නේ. කොහොම හරි කලින් දවසේ දොන්ජුන් යුයාව එක්ක කතා කරමින් ඉත්තේ රුවපන් එයාලට ආරක්ෂාව දෙනවා කිව්වත් පිටින් එල්ලවෙන බලපෑම් වලට කාටවත් ලේසියෙන් ගැලවෙන්න බෑ කියලා දන්න නිසා දොන්ජුන් මුණුවාන් කියන කාන්තාව ගෙනල්ලා සීයාගේ ඔත්තුකාරයෙක්ට මුණු ආවරණයක් දාන්න හදනවා. ඉතින් දොන්ජුන් කෙනෙක්ගේ සිතුවමක් පෙන්නුවාම මුණුවාන්ට එකපාරටම අඳුර ගන්නත් බැරි වෙනවා. අන්න ඒ අනුව තමයි මාස්ටර්ලීගේ අනුපිටපත් විදියට හදලා තියෙන්නේ. මොකද හැම කෙනාම ඔහුව දැක්කහම බය වෙන නිසා. ඊළඟට පෙන්නන්නේ අර සූජේ කියන කෙනා අනිත් දෙන්නට කියනවා එක්තරා ඇනුම් දෙකක් ලැබුණා එකක් බයිලි ලුවෝපන්ව මරන්න වගේම අනිත් එක ඔහුව බේරගන්න කියලා. ඉතින් දෙවනියට ලැබුණු ඇනෝම ගොඩක් වැදගත්ම දෙවන සේවකයා ගොඩක් ගෞරවණීය කෙනෙක්. ඒ නිසා ඒක තමයි ඌට වැදගත් උනේ කියලා. ඉතින් මේ විදිහට බයිලි ලුවෝජෙන්ව බේරගන්න කියලා තියෙන්නේ අධිරාජ්‍යයා කියලා අනුමාන කරන්න පුළුවන්. මොකද ඌට සේවකයෙක් ඇවිත් ඒ ගැන කියනවා වගේම හැබැයි ලී මාස්ටර් නැවත ඇවිත් කියලා දැනගත්තාම ඌ අවධානයෙන් අහගෙන ඉන්න ගන්නවා. ඉතින් සූජේ කියන කෙනාට හම්බ වුණ ඇනෝම් දෙකේ පළවෙනි ඇනෝම ෂින් කුමරුවන අතර ඉතින් සේවකයා ඇවිත් ලී මාස්ටර් ආවා කියලා කිව්වාම ඌ හොඳටම බය වෙනවා. මේ අතර ලී මාස්ටර් ගැන අධිරාජ්‍යයාගේ ළඟම සේවකයා වන ජුවෝ ෂින්ටත් ආරංචි වෙනවා. ඒත් ඌ නම් මේ ලී මාස්ටර් කියලා විශ්වාස කරන්නේ නැති නිසා හොයලා බලන්න කියන්නේ. තියන්ෂී වලට ඒ ඩීජි ඇවිත් පරීක්ෂක හූබූෆේ කියලා කෙනෙක්ව මුණ ගැහිලා බයිලි ලුවෝජෙන්ගේ මුණුපුරා බයිලි දොන්ජුන් ලෙස හඳුන්වලා දීලා ඔහු තමයි ඩයලෝ තැබෑරුමේ ෂියු ලූබායි මත්පැන් එක සමග අභියෝග කරලා රාත්‍රී 7 තරු මත්පැන් එක නිර්මාණය කළේ. ඔහුගෙන් මත්පැන් ඉල්ලගෙන බොන්න කැමති නැත්ත ඇහුවාම උඩින් මේකට කැමති වෙලා ලුවෝජෙන් ළඟට යනවා. ඉතින් මත්පැන් ඉල්ල ගන්න ආවේ කියද්දී ලුවෝජෙන් පරීක්ෂක හූ ළඟ මත්පැන් ගඳයි කියලා තේපානයක් බොන්න මුලින්ම දෙනවා. ඉතින් පරීක්ෂක හූගේ තාත්තා
ලූචන්ගේ මිතුරෙක් වන නිසා ඔහු අඳුරනවා කියලා දොන්ජුන්ට පැහැදිලි කරලා දෙනවා. ඉතින් මත්පැන් ලෝලියෙක් වන මොහු මත්පැන් බෝතල් ගන්න තියෙන උවමනාවට බයිලී ලූචන්ගෙන් ප්‍රශ්න අහනවා වෙනුවට දොන්ජුන් කියන හැමදේම ලියාගන්නේ අධිරාජ්‍යයට ඒ දේවල් කියලා ඔහු රාජ්‍යද්‍රෝහියෙක් නෙමෙයි කියලා ඔප්පු කරන්න. ඒ අනුව දොන්ජුන් ඔහුට ලියාගන්න කියන්නේ බයිලී ලූචන් මේ කතාව අධිරාජ්‍යයට ලියන විදිහට. ෂෙන්සි මන්දිරයේ වංශාධිපතිගේ සෙබළුන්ම උතුරු දොරටුව ආරක්ෂා කරන්න ලක්ෂ ගණනක් ඉන්නවා. මේ නිසා ජාතික ආරක්ෂාව කඩාකප්පල් කරන්න කොහොමත්ම හිතන්නේ නැහැ. ඔහු ටියන්ෂි සංචාරයට ආව නිසා ඔහුගේ පුතාට හමුදා පාලනය ලබා දීලා ආවේ උතුරු ආරක්ෂා කරන්න. උසාවියේදී චූදිතයාට මුහුණ දෙන්න කැමති. මේ නිසා මහරජුට කෘතඥ වෙනවා මේ ප්‍රාර්ථනාව ඔහුට ඉදිරිපත් කරන්න ලැබුණේකට කියලා දොන්ජුන් කියද්දී පරීක්ෂකවරයා ඉක්මනටම සටහන් කර ගන්නවා. ඊට පස්සේ දොන්ජුන් කියන්නේ සීයාගේ නිර්දෝෂී බව ඔප්පු කළොත් දවස් හතේ තරුමත් පැන් බෝතල් හතක් ඔහුට දෙනවා කියලා. ඉතින් බෝතල් හත ගන්න නිර්දෝෂී බව ඔප්පු කරනවාමයි කියනවා වගේම දොන්ජුන්ට අනතුරක් තියෙනවා ඒකෙන් ආරක්ෂාව ඉන්න කියන්නත් පරීක්ෂක හෝ අමතක කරන්නේ නැහැ. පරීක්ෂක හෝ එළියට එද්දී ලුවචෙන් ලබා දුන්න කට උත්තරය අහන්න පිරිසක් මග ඉඳලා ලුවචෙන් මොනවද කිව්වේ අහනකොට හෝ පරීක්ෂකවරයා කිසිම දෙයක් ඔවුන්ට කියන්නේ නැති වුණාම ඔහුට ඔවුන් පහර දෙන්න හදද්දී යේ ඩිංජි ඔහු ගැන අවධානයෙන් හිටිය නිසා අර පිරිසට පහර දීලා ඔහුව බේර ගන්නවා. ඉතින් යේ ඩිංජි ජෙනරාල් යෝගේ පුතා කියලා ඔහු දන්න නිසා ඔහු බේරගත් එකට ස්තුති කරනවා වගේම දොන්ජුන් හා ලුවචෙන්ගේ ආරක්ෂාව තහවුරු කරනවා කියලා හෝ පරීක්ෂකවරයා ඔහුට කියන්නේ. මේ අතර අධිරාජ්‍යයාගේ ළඟම සේවකයා වන ජෝෂින්ට ඔහු යටතේ වැඩ කරන කෙනෙක් කියන්නේ ලී මාස්ටර් ටියන්ෂි වලින් ගියහම අතරමඟදී අතුරුදහන් වෙලා ඒ නිසා බොරු කෙනෙක් ඉන්නේ කියලා. ඒක කිව්ව ගමන් ජෝෂින්ට සතුටු හිතෙනවා. යේ ඩිංෂිට අතරමඟදී ෂෙන් ජුන්ෂු කියලා අධිරාජ්‍යයාගේ ළඟම සේවකයා වන ජෝෂින්ගේ ගෝලයෙකු හම්බ වෙනවා. ඉතින් ඔහුගේ මාස්ටර් වන ජෝෂින් හදිසියේ කැදෙව්වා හැබැයි මොකද කියලා දන්නේ නැහැ කියන්නේ. පරීක්ෂක ඌබූපේ අධිරාජ්‍යයා ඉදිරියට ගිහින් බයිලී ලුවචෙන් රාජද්‍රෝහි ක්‍රියාවක් කළේ නැහැ කියලා විශ්වාස කරනවා කියන්නේ. ඉතින් අධිරාජ්‍යයා එතන ඉන්න අනිත් පරීක්ෂකට කියන්නේ බයිලී ලුවචෙන් රාජද්‍රෝහි ක්‍රියාවක් නොකරන බව කියද්දී ඔහුගේ පුතා ඒ වගේ දෙයක් කිව්වේ ඇයි කියලා අහන්නේ. මහරජු මාලිගාවෙන් පිට වෙලා යනවා කියලා ජෝෂින්ට කියද්දී ඔහුට ඒ ගැන කුතුහලයක් නැති වුණාම ඒ ගැන ඔහු අහනවා වගේම ෂින් කුමාරයාව ජෝෂින්ට උරුමකාරයා කරන්න අවශ්‍ය වුණා නේද කියලා අමුතු හිනාවක් අධිරාජ්‍යයා දානකොට ජෝෂින් මේ කතාව මගහැරලා එතනින් යනවා. දොන්ජුන් සීයා එක්ක ඉන්නකොට ඔහුගේ කුටිය ළඟට කෙනෙක් ඇවිත් කියලා තේරිලා බලන්න ගියාම ඒ ජෝෂින් පිරිස එක්ක ඇවිත් ඉන්න කියලා දකින්නේ. ඉතින් සීයා ඇවිත් ඔහු ආවේ ඇයි කියලා අහද්දී ඔහු වගේ සේවකයේ ලුවචෙන්ව හම්බ වෙන්නේ ඇයි කියලා අඟවලා මහරජුට එන්න ඉඩ දෙනවා. ඉතින් සීයා දොන්ජුන්ට මහරජුට දන ගහන්න කියද්දී එක සැරේටම දන ගහන්නේ නැහැ. සීයාගේ කීමට විතරයි කිසිම ඕනකමක් නැතුව දන ගහලා ආචාර කරන්න ගන්නේ. ඉතින් ලුවචෙන් වගේ අපරාධකාරයෙක්ව බලන්න ආවේ ඇයි කියද්දී ඔහු උතුරේ බටහිරතොර ආරක්ෂා කරන කෙනා වෙලත් රාජ්‍ය ද්‍රෝහියෙක් වෙන්නේ කොහොමද? ඔහුට අපහාස කරපු අයට රජු දඩුවම් කරනවා කියන්නේ. ඊට පස්සේ ජෝෂින්ව එළිය තියලා ලී මාස්ටර්ද එළිය හිටගෙන ඉන්න නිසා ඔහු ගොඩක් කාලයකින් හම්බ වුණේ කියලා මහරජු ඇතුළට යන්නේ. ඉතින් මහරජු හා ලුවචෙන් යේයු සෙන්පතිගේ සිදුවීම මතක් කරලා අතීතයේ දේවල් නැවත වෙන්නේ නැහැ කියන්නේ වගේම මේ විදිහට ටියන්ෂි වලට එක්කගෙන ආවේ ලාග්ඥා කුමරු හේවත් රුවෆන් කෙනත් රජුගේ බලාපොරොත්තුවක් තියෙනවා කියලා ඔහු දන්නවා වගේම ලාග්ඥා කුමරුව දක්ෂ විශ්වාසවන්ත කෙනෙක් විදිහට හඳුන්වලා දෙනවා. ඉතින් මහරජුටද ඔහු අනිත් පුතාලට වඩා විශ්වාසයක් තිබුණත් ලාග්ඥා කුමරු ළඟ තියෙන එකම දෝෂය කරුණාවන්ත බව කියන්නේ. මොකද කුමාරයෙකුට කරුණාව ඕනේ නැහැ කියලා. එතකොට ලුවචෙන් කියන්නේ ඔයා ලාග්ඥා කුමරුව ටියන්ෂි වලට මාව ගෙන්නවන්න යෙව්වේ වෙන දෙයක් නිසා නෙමෙයි. මාව ආරක්ෂා කරන්න පුළුවන් එකම කුමරු ලාග්ඥා කුමරු කියලා හොඳටම දන්න නිසා කියලා. ඉතින් බයිලී ලුවචෙන්ද ලාග්ඥා කුමරුව දිගටම ආරක්ෂා කරන්න පොරොන්දු වෙනවා. මේ නිසා බයිලී ලුවචෙන්ට කැරලි ගහන්න කිසිම උවමනාවක් නැහැ කියලා.
ඉතින් අතීතයේ දේවල් නැවත සිදු නොවන්න වගේම ලුවෝ චෙන්ට නැවත ෂෙන්සි මන්දිරයට ආරක්ෂිතව යන්න පුළුවන් වෙන්න වගේම ලුවෝ චෙන්ට තවත් දේශ සීමාවක් ආරක්ෂා කරන්නද රජු ලබා දෙනවා කියන්නේ. මේ අතරෙදි අර ජෝෂින් ලී මාස්ටර්ද නැද්ද කියලා පරීක්ෂා කරලා බලන්න ඔහුට ප්‍රහාරයක් එල්ල කරන්න හදනකොටම දොන්ජුන් ඔහුව ආරක්ෂා කරනවා. බියාජ ලී මාස්ටර්ව අහු නොවෙන්න වගේම ඒ වෙනුවට දොන්ජුන් සමග සටනට එන්න කියන්නේ. කොහොම හරි ඒ මොහොතේම අධිරාජ්‍ය එළියට ආව නිසා ජෝෂින් වැඩේ නවත්ත ගන්නවා. ඊට පස්සේ මග යන අතරේදී සේවකයවන ජෝෂින් කියන්නේ ලී මාස්ටර් සමාන කෙනාගේ කටහඬ හැසිරීම හැමදේම එක වගේ වුණත් ඒ ඔහු නෙමේ ඉන්නේ වගේම බයිලී දොන්ජුන් ඔහුත් සමග සටන් කරන්න මැදිහත් වුණා කියලත් ඔහුට කියනවා. ඒ වගේම ඔහු නිර්භය පුද්ගලයෙක් වෙලා නිසා අනාගතයේදී විශිෂ්ට ජයග්‍රහණයක් ලබා ගනී කියලත් කියනවා. ඉතින් බයිලී පවුලේ පරම්පරා තුනක්ම දැනට තියෙන නිසා මේ පවුල වැඩි කියලා අර ජෝෂින් මහරජුගේ ඔළුවට විෂ දාන්න හදන්නේ. මේ අතරෙදි ෂින්කුමුරු බයේ ඉන්නේ අධිරාජ්‍යා බයිලී ලුවෝචෙන්ව මරණකේ අදහස වෙනස් කරගෙන නිසා. ඒ වෙලාවේදී ජෝෂින්ගේ එක්තරා ගෝලයේ ඔහුව මුණ ගැහෙන්න ආවහම ඔහුගේ හිතට සැනසීමක් එනවා. චික්සියා එකඩමියට කාලයකට පසුව යන දොන්ජුන්ට නව කුලපති වෙන චෙන්රුව මුණ ගැහුණාම දෙන්ජුන් ටියන්ෂී වලින් පැහැරගෙන ගිහින් කියලා දැනගන්නවා. ඒ වගේම සෙවනැලි නිකායේ නායකයාට පවා ඇයව අල්ලගන්න බැරි වුණා. ඉතින් මේ වැඩේ ඒ ඩින්ෂි කළ වැඩක් නෙමෙයි කියලා චෙන්රුව කියන්නේ. ඒත් ඒ ඩින්ෂි ළඟ දෙන්ජුන් නැති කියලා හිතනවා. ඉතින් දොන්ජුන්ට මුකුත් හිතාගන්න බැරි වෙන්නේ ඒ ඩින්ෂි එක කාලයකින් සම්බන්ධයක් නොතිබුණ නිසා. ජෝෂින්ගේ ගෝලයෝ මාලිගාවට පැමිණෙනවා දකින ඩින්ෂිට මොකක් හරි ඌ කරන්න සැරසෙන්නේ කියලා තේරුම් යනවා. ඒ ඩින්ෂිට මගදී හම්බ වුණ ජීෂූ කියන ජෝෂින්ගේ ගෝලයා ඔව මුණ ගැහෙන්න ගියාම ඒ ඩින්ෂිව හම්බ වුණ කතාව කියන්න යන්නේ නැහැ. ඔන්නේ ඊළඟට පෙන්නන්නේ ලී මාස්ටර්ගේ වෙස්කත්ත කෙනා එක පාරටම චික්සියා එකඩමියට ඇතුල් වෙලා චෙන්රූට කතා කරනවා. හැබැයි චෙන්රූ දන්නවා මාස්ටර් චුන්කලා තාක්ෂණය නිසා මේ වෙනකොට තරුණ වෙලා ඉන්නේ. ඒ නිසා මේ ඉන්නේ ඔහු නෙමෙයි කියලා දන්නවා. එතකොට මේ එක පාරටම ජෝෂින් හාර ජින්ෂු එකඩමියට බය නැතුව එනවා ලී මාස්ටර් නෑ කියලා දන්න නිසා. ඉතින් මාස්ටර් ලී වගේ ඉන්න කෙනා නම් කියන්නේ දොන්ජුන්ව මරන්න තමයි මුහුමේ එන්නේ. ඒත් තින්න නිසා ඒ වැඩේ කරන්න බෑ කියලා. ඔය අතරෙදි එළියේදී දොන්ජුන්ට හතර දෙනෙක්ම මුණ ගැහිනවා. ඉතින් දොන්ජුන් මේ පිරිස සමග කිසිම අපහසුතාවයකින් තොරව සටන් කරන්න ගන්නේ. අන්තිමටම බය වුණ පාරට දොන්ජුන්ගේ වහල්ලු විදියට වැඩ කරන්නත් කැමති වුණාම ඌට වහල්ලු ඕනේ නැහැ. ඌන්ට පැනලා යන්න කියනවා. ඒත් එතනට එන චෝෂින් යටතේ ඉන්න කෙනෙක් අර හතර දෙනාට පහර දීලා මරලා දානවා වගේම ඌ දොන්ජුන් සමග සටන් කරන්නත් හදන්නේ. මේ අතරෙදි ලී මාස්ටර් නෙමෙයි කියලා ජෝෂින් විශ්වාස කරන්න නිසා ලී මාස්ටර් විදියට ඉන්න කෙනාට ඒ ඔහු නෙමෙයි කියලා ඔහුගේ ස්වරූපය වෙනස් කරන්නේ නන්ගුන්චෝයි විදියට. එතකොට අර ජෝෂින්ට නම් සතුටක් හිතෙනවා ලී මාස්ටර් නෑ කියලා. ඉතින් නන්ගුන් ජෝෂුයි ලී මාස්ටර්ට වඩා බලවත් කියලා පෙන්නනවා. මේ අතරේදී අර ජෝෂින්ගේ ගෝලයා මාලිගාවේ හොඳම 10 දෙනාගෙන් කෙනෙක් කියද්දී දොන්ජුන්ට ඇති බලයත් එක්ක ඔහු කියන්නේ ලෝකයේ ඉන්න සැබෑ සටන්කරුවෙක්ගේ විශේෂඥ දැනුම අනුව ඌට මේ පුද්ගලයාව පේන්නේ පොඩි බැටියෙක් විදියට කියලා. ඉතින් මේ පුද්ගලයාට ෂින් කුමරු වෙනුවෙන් බයිලී දොන්ජුන්ව විනාශ කරන්න හදන්නේ දොන්ජුන්ට ඌගෙන් බේරෙන්න බෑ කියලා. බයිලී දොන්ජුන් ගැන දන්න සියලු බලතන්හා ඇති අය ඔව විනාශ කරන්න උත්සාහ කරන්නේ ලී මාස්ටර් වගේ අති දක්ෂයෙක් වුණොත් ඔවුන්ට ගැළවීමක් නැති වෙන බව දන්න නිසා. මේ පුද්ගලයා උපරිම බලය පෙන්නකොට දොන්ජුන් කඩුව හා ලොකු ආයුධය දෙකම එක පාර අරගෙන ප්‍රහාර එල්ල කරද්දී ඔහු බය වෙනවා. ඔය අතරේදී වූපාහා වූටි ඇන්දැවිත් ඒ ඩිංෂි එක සටන් කරනව පෙන්නන්නේ. ඊළඟට පෙන්නනවා අර පුද්ගලයා දොන්ජුන්ගේ තාක්ෂණ ක්‍රමයෙන් ඔහුව මරන්න බෑ කියලා සමච්චලයට කියද්දී එක පාරටම වැස්සක් ඇවිත් වැසි ජලය ආධාර කරගෙන දොන්ජුන් ඉගෙන ගත්ත හැම තාක්ෂණ ක්‍රමයක්ම කැටි කරලා අවසානයේදී බටහිර චෝකේ කඩුගීත තාක්ෂණය පාවිච්චි කරලා පහර දෙනවා. ඉතින් දොන්ජුන්ට ස්වර්ගයේ පවා මේ වෙලාවේදී උදව් කරනවා කියලා දොන්ජුන් ආඩම්බරයෙන් කියන්නේ මත්පැන් උගුරකුත් පීලා ඒ වූ මත්පැන් දේවතාව නිසා කියලා. නන්ගුන් චුන්ෂුයි ලී මාස්ටර් කියලා නොදන්න ෂුවෝෂින් ඔහු ඉදිරියේ කිසිම වගක් නැතුව හැසිරෙන්න ගන්නවා ඔහුගේ බලය පාවිච්චි කරලා. ඉතින් මාස්ටර්ට නම් ෂුවෝෂින්ගේ බලය
සාමාන්‍ය දෙයක් නිසා ඔහු ඒක ඉවත් කරලා තාන්නේ ඇඟටවත් නොදැනි. මේ නිසා පොඩ්ඩක් වගේ ජුන්ෂින් පුදුම වෙනවා වගේම අමරණීය කෙනාව අල්ලන්නේ කොහොමද කියලා මාස්ටර් හොඳ පහරක් දෙන්නේ. දක්ෂ සටන්කරුවෙක් තමන්ගේ ආයුධය නියම වෙලාවට එනකම් බලාගෙන ඉඳලා පහර දෙන්නේ කියලා. ඉතින් ඔහුට විශ් වෙලා යන්න පහරක් ගහනවා. ඉතින් ඔහු කවුද කියලා අහද්දී නැවත නන්ගුන් චුන්ෂොයි කියලා මාස්ටර් කියන්නේ. ඒ වගේම ජින්ෂොයි කියන ජුවෝෂින්ගේ කෝලයව එක පාරෙන් ඉවත් කරලා දාන විදිය දැක්කහම ඔහුට දැන් තේරුම් යන්නේ ලී චාන්ෂෙන් මාස්ටර් ඇවිත් ඉන්නේ කියලා. මාස්ටර් ඔහුට කියනවා අවුරුදු 30ක් ඉඳලා ජ්‍යෙෂ්ඨතම සටන්කරුවා වෙලා ලෝකයේ ආධිපත්‍ය තරන්න හදන්නේ. ඒත් ඔයා මට එක ඇඟිලි තුඩකින් මරලා දාන්න පුළුවන්. ඒත් මම ඔයාව මරන්නේ නැහැ. ඒ නිසා ඔයාට ලිපියක් ලියලා තියෙන්නේ. ඒක පරිස්සමින් ගිහින් කියවන්න කියද්දී ඉතින් ජෝෂින් දැන් හොඳටම බය වෙනවා මේ ඉන්න ලී මාස්ටර් නිසා. ඒ වගේම මාස්ටර් ඔහුගේ බලයද දුර්වල කරලා දාන්න අමතක කරන්නේ නැහැ. තව දේවල් කරන්න උත්සාහ කරයි කියලා තියෙන සැකේත. ඊට පස්සේ ජින්ෂෝ ජෝෂින්වත් අරගෙන පිට වෙලා යනවා. ඊට පස්සේ මාස්ටර් ලී පොඩි මාස්ටර් වෙනුවෙන් මෙච්චරයි කරන්න පුළුවන් කියලා එතනින් යන්නේ. ඔය අතරේදී යේ ඩිංජි වූෆාහා වූටි ඇත්මතු මරලා දානවා. ඒ වගේම දොන්ජුන් සමග සටන් කරපු පුද්ගලයාවද ඔහු කෙනෙක් ඇවිත් එක්කගෙන යන්න පෙන්නන්නේ. ඊළඟට පෙන්නන්නේ නන්ගුන් චුන්ෂුයි මාස්ටර් ඔහුගේ අනුප්‍රාප්තිකයාගේ නිවසට යනවා. ඒ කියන්නේ ෂූමෝගේ නිවසට යන්නේ ඔහුගේ දියණියව බලන්න. හැබැයි ෂූමෝගේ විරිතට නම් මාස්ටර්ව අඳුරගන්න බැරි වුණාම පුංචි හැනිය ඇවිත් සීයෝ එයා තරුණ උනේ කොහොමද ආද්දි තමයි ෂූමෝගේ විරිතත් මේ ඉන්න ලී මාස්ටර් කියලා කලබල වෙන්නේ. මේ අතරේදී ෂෝෂින්ගේ ගෝලයට වැඩේ කරගන්න බැරි වුණ එකට සමාව ඉල්ලද්දී ඔහු ඔවුන්ට කියන්නේ බයිලි දොන්ජුන්ට නිදහසේ ඉන්න ඉඩ දෙන්න වගේම රජුට හැමදේම ගැන ඔහු පැහැදිලි කරන්නම් කියලා. ඔය අතරේදී දොන්ජුන් වැස්සේ තෙමෙමින් සතුට විඳිනකොට යේ දිංජි හොරෙන් බලාගෙන ඉන්නවා වගේම එතනට එන ජීරුවෝ පන් අහන්නේ සැතපුම් ගානක් තුරේ ඉඳලා ඌට උදව් කරන්නත් ඇවිත් දොන්ජුන්ව හම්බ වෙන්නේ නැත්ද කියලා. ඉතින් ඔහු අපරාධකාරයෙක් නිසා තව දුරටත් ෂෙන්සි මාලිගාවට ඌ නිසා කරදරයක් වෙන්න බෑ කියලා නොකියම පිට වෙන්න හදන්නේ. ලී මාස්ටර් ප්‍රශ්න විසඳ ගන්න නැවත ටියන්ෂී වලට ආව නිසා දොන්ජුන් නොව මුණගැහෙනවා වගේම ඒ වෙලාවෙදි දැනගන්නේ ලුවෝ චෙන්වන ඌගේ සීයා නැවත ෂින්දොන් වලට ගිහින් කියලා. ඉතින් මාස්ටර් කියන්නේ ආපහු ෂියූ වලට ගිහින් පාලනය කරන්න දැනටමත් එයාලට මාස්ටර් නගරාධිපතිකම දුන්න නිසා කියලා. ඊට පස්සේ ෂියූ වලින් ආපහු ඇවිත් සටන්කරුවෙක් වෙන්න වගේම ඌගේ පවුලේ වංශාධිපති ඔහු වෙලා විශාල බලයක් ඔහු අතදරනවා කියලා. ඉතින් ඔහු මෙතනට ආවිසිය දෙනුවෙන්. ඒ නිසා සටන් ලෝකයට නැවත යමු කියලා දොන්ජුන් කියන්නේ. කොහොමහරි මාස්ටර්ලි ෂූමෝගේ දුවවත් එක්කගෙන යනවා ඌගේ ගෝලයෙකු විදියට පුහුණු වීම ලබා දෙන්න. ඔය අතරේදී අධිරාජ්‍යයේ ඉන්න මාස්ටර් කෙනෙක් රජුට කියන්නේ ලී මාස්ටර් මහරජුට වඩා වසර 100ක් ජීවත් වෙලා නිසා බයිලීවල පාරකරු වෙන්න පුළුවන් වගේම අධිරාජ්‍යයේ ඔහු ලාග්ඥා කුමරුට බාර දෙන්න වගේම බයිලී දොන්ජුන් ඔහුගේ ගෝලය කරගන්න නැත්තේ ඔහුගේ සැලසුමකට අනුව රට ආරක්ෂා කරන්න වෙන්නේ නැති කියලා. ඉතින් සාමාන්‍ය මිනිස්සුන්ට වඩා වසර 100කට වඩා ජීවත් වෙන අයට විශාල වගකීමක් බාර වෙනවා ඇති කියලා. මහරජුට ඒ දේ තේරෙනවා කියලා එතනින් යන්නේ. ඊළඟට පෙන්නන්නේ බෙයිලීවල ඩොන්ජින් වරායේ චන්ෆන් හෙල්ල රජු කියන කෙනෙක් සමග සටන් කරන්න හදනවා. ඔය අතරේදී පෙන්නන්නේ ෂූමෝ තනියම කැලේ කියවමින් එත්ති ලී මාස්ටර් හා ගෝලයෝ තුන්දෙනාව ඉස්සරහට හම්බ වෙනවා. ඉතින් හැනී මොකද මෙතන ඉන්නේ කියලාත් බය වෙනවා. ඒ වගේම මාස්ටර්ගෙන් ඔහු කවුද කියලාත් අහනවා. දොන්ජුන් හා යූයාවෝ දැක්කලා අශ්වයාගේ පිටින් බැහැල ළඟට ඇවිත් කියන්නේ තියන්ෂී වලින් දවස් කීපයයි පිට වෙලා හිටියේ ඌට විරුද්ධව වැඩ කරනවද කියලා. ජික්සියා ඇකඩමියේ තෙවෙනි ජ්‍යෙෂ්ඨයා ලෙස මාස්ටර්ට ඌව අඳුන්වලා දුන්නාම මාස්ටර් විසවෙන්න පහරක් ගහලා ළඟට ගිහින් නළලට තට්ටුවක් දාන්න හදනකොටම මාස්ටර් කියලා අඳුරගෙන වෙස් මුහුණක් දාගෙන ඔහු අවුල් කරන්නේ යයි කියලා අහන්නේ. ඉතින් මාස්ටර් කියන්නේ තියන්ෂී හෝ බෙයිලි ඉන්නවට වඩා ෂූමෝගේ ලීනිකායේ බලකොටුවට අපහු යන්නද හදන්නේ එහෙම වුණත් ඔළුව පලෙනවා කියලා. එතකොට ෂූමෝ බය වෙලා සද්ද නොකර ඉන්නවා. ඒ වගේම පුංචි හැනීව ඔහු අරගෙන යනවා කියන්නේ සටන් කලාව පුරුදු කරන්න. ඉතින් ඇයට පරිස්සමෙන් ඉන්න කියලා ෂූමෝ ඇයව එක්කගෙන යන්න අවසර දෙනවා වගේම ෂූමෝ සමුවරගෙන පිට වෙලා යනවා. රුවෝපන් මාස්ටර්ගෙන් සමුගත්තේ නැති නිසා ඒ ගැන අහද්දී ඔහු ටියන්ෂී වල නෑ කියන්නේ වගේම මාස්ටර් කට්ටියගෙන් සමුවරගෙන යන්න හදන්නේ බිරිඳ හා හැනීව එක්කගෙන. ඉතින් නැවත මාස්ටර්ට
දොන්ජුන්ව මුණ ගැහෙන්නේ නැහැ කිව්වහම දොන්ජුන් මාස්ටර්ට නමස්කාර කරනකොට ඕනාවට වඩා සංවේදී වෙන්න එපා කියලා තරුණයිට හදවතේ වචන හතරක් තියාගන්න කියලා කන්දක යමක් සටහන් කරන්න ගන්නවා. කඩුවා ආයුධ තාක්ෂණය තවදුරටත් සැලකිලිමත් වෙන්න හදවතින් ක්‍රියා කරන්න කියලා සටහන් කරලා මාස්ටර් පිට වෙලා යන්නේ. මේ අතරෙදි ජොන් ෆන් මකර පරිවර්තන තාක්ෂණ ක්‍රමයේ සමග හෙල්ලේ රජු කියන කෙනා එක්ක සටන් කරන අතරේදී රුවෝපන් එනවා. ජොන් ෆන් හෙල්ලේ දේවතාව බවට පත් වෙනවා වගේම ඌ සමග ටියන්ෂි වලට යන්න එන්නේ කියලා. එතකොට මාස්ටර්ලි කියපු දෙයක් මතක් වෙන්නේ මාස්ටර්ගේ අවසාන ගෝලයා දොන්ජුන් නෙමෙයි ජොන් ෆන්. ඒ නිසා ජොන් ෆන්ම ටියන්ෂි වලට එක්කගෙන එන්න කියනවා. මේක සමහර විට රුවෝපන් හෙවත් ලාන්‍යා කුමරුට කරන අවසන් උදව්ව වෙන්න ඇති කියලා. ඉතින් ඔන්න ඒ අනුව රුවෝපන් එක්ක ජොන් ෆන් කැමැත්තෙන්ම යනවා. ඔය අතරෙදි ඒ දිංචි නැවත කුසුම් වලට ගිහින් වෙන්ජුන් එක්ක කාලය ගත කරනවා පෙන්නන්නේ. එතකොටම කඳුනිකායේ වැන්බ්‍රින්සන් කියලා කෙනෙක් වෙන්ජෝ කියන පැවිදි පුද්ගලයාට කතා කරලා ඔහුව ඒ දිංචි මුණ ගැහෙන්න යනවා. ඊළඟට පෙන්නන්නේ පහටමන අවුරුත්තේ බයිලී වල තායියන් අධිරාජයා දරුණු ලෙස රෝගාතුර වෙලා සිංහාසනයට පිරිස අරගල කරලා නිලධාරීන් මිය ගිහින් දේශපාලනයේ අවුල් ඇති වෙලා ටියන්ෂී ලේවිලක් බවට පත් වෙලා තියෙනවා. ඉතින් ඝාතකයින් පලවා හරින්න ලාග්න්‍යා කුමරු සමග ටියන් නිකායේ නියුම් ෂූමෝහා සින්කොන් ජන්පන් යන හතර දෙනා එකතු වෙලා අභ්‍යන්තර ආරක්ෂක කාර්යාලයක් හදලා නැවත ටියන්ෂී වලට හතර දෙනා එකතු වෙලා සාමය උදා කරලා තියෙන නිසා ඔවුන් හතර දෙනා ටියන්ෂී වල ආරක්ෂකයින් හතර දෙනා බවට පත් වෙලා තියෙනවා. මේ අතරේදි තායියන් රජුට අසාධ්‍ය වෙනකොට ෂින් කුමරු සිංහාසනයේ ඉල්ලා සටන් කරන්න අරගෙන රුවෝපන්නේවත් ලන්‍යා කුමරු ඒ අවස්ථාවත් මැඩපවත්වලා ෂින් කුමරු අත්අඩංගුවට අරගන්න හදපු අවස්ථාවේදී ෂින් කුමරු ඔහුගේ සේවකයා සමගම මිය ගිහින් තියෙනවා. ඊට පස්සේ ජුවෝෂින් රාජ්‍ය නායකයා රුවෝපන්නේවත් ලාග්න්‍යා කුමරු කියලා ප්‍රකාශ කරන්න හදනකොට රුවෝපන් කරන්නේ ඒ ආඥාව විනාශ කරලා තාලා රුවෝපන් තම සහෝදරයා වෙන රුවෝජින්ව රාජ්‍ය නායකයා කරන එක. ඉතින් කවදාවත් රුවෝපන්ට අධිරාජ්‍යයා බවට පත් වෙන්න උවමනාවක් තිබිලා නැහැ. රුවෝපන්ට කුඩා කාලයේදී දරුණු හිමපතනයක් වෙලා හැමෝටම අමාරු වෙන්නිත්තේ ඔහුගේ අයවන රුවෝජින් වෙතතුරුට මල්ලිව බේරගන්න කියලා තනින් වැටිලා තියෙනවා. ඉතින් රුවෝපන්ට අධිරාජ්‍යයෙකු වෙන්න කිසිම උවමනාවක් තිබිලා නැහැ. ඔහුට සාමාන්‍ය කෙනෙක් වගේ ඉන්න ඕනේ වෙලා තියෙන්නේ. ඒත් රුවෝජින් පුංචි කාලේ ඉඳලා හොඳ රජෙකුගේ ලක්ෂණ දැක්ක නිසා ඌ තමයි හොඳ අධිරාජ්‍යයා කියලා රුවෝපන් හිතලා තියෙනවා කියලා ෂව්වින් කියන සෙබලා මතක් කරනවා. ඔන්න තයියන් රජු මිය ගිහින් රුවෝජින් අධිරාජ්‍යයා බවට පත් වෙලා ෂුවාන් නග මෙහිසි තනතුර වෙන්ජුන්ට පිරිනමනවා වගේම තාමත් රටවැසියන් මාලිගාවේ අගබිසව නැහැ කියලා දන්නේ නැති නිසා රජු විහිළුවක් බවට පත් වෙයිද කියලා හිතන්නේ වගේම රුවෝජින් වසර ගාණක් ඉඳලා ඇයව හොයනවා කියලත් කියනවා. ඊළඟට පෙන්නන්නේ තොන්ජුන් පැත්තකට වෙලා නිදාගෙන ඉත්තේ ලූ යාඕ යමිත් ලියන්යු ශ්‍රේණිගත කිරීම අනුව අද හොඳම සටන්කරුවන් කවුද කියලා කියන්න ඔහුට අවදි වෙන්න කියනවා. ඉතින් වසර තුනක්ම හොඳම සටන්කරු දොන්ජුන් නිසා මේ පාරත් ඔහු ඇති කියලා හිතන්නේ. ඉතින් ඔහුගේ කයිවාරුකාර මාස්ටර්ගේ ගෝලයෙක් විදියට ජ්‍යෙෂ්ඨතම සටන්කරු වෙන්න ඕනි කියලා ඔහු කියන්නේ. ඉතින් දොන්ජුන් හා යුඕ යාඕ මාස්ටර්ගේ ඉල්ලීමට අනුව තවමත් ෂියුයු නගරේ බාරව තමයි ඉන්නේ. ඉතින් දැන් චූමෝගේ දියණිය වන හැලීද තරුණියක් වෙලා ඉන්න ඇයිද ෂියුයු වල දෙවන අධිපතිය වෙන්නේ. ඉතින් ඇයවිත් කෑ ගහන්නේ ශ්‍රේණිගත කිරීම වල දොන්ජුන් තුන්වන තැන ෂියුයු වල හැංගිලා ඉන්න නිසා ඔහු ශ්‍රේණිගත කිරීමේ පහළට බැහැලා කියලා. ඉතින් හැනි හයවන තැන වගේම පළවෙනි තැන වංචෙන් කන්දේ ඊසින්ගේ සහෝදරයා විදියට පුංචියට හිටපු යාවෝ යූජෙන් හිමි කරගෙන තියෙන්නේ. ඊළඟට පෙන්නන්නේ යෙඩිචි හා වෙන්ජුන් සතුටින් වාසය කරනවා වගේම ඇය ගැබිනි අත්ත වෙලා ඉන්නවා. ඒ වගේම යූ යාවෝගේ සහෝදරිය වන යූෂින්ට යෙඩිචි ගැන කැමැත්තක් ඇති වෙලා තිබිලා ඔහුව බලන්න ඔහුගේ ගෙදරටම ගියහම යෙඩිචි තරහෙන් ඇය දිහා බලාගෙන ඉත්තේ ඇයි පිට වෙලා ගිහින් තරහෙන් කැලේ මැදදී කෑ ගහන්න ගන්නවා වෙන්ජුන් හා යෙඩිචිගේ නම කියමින්. ඊට පස්සේ අවුරුදු කිහිපයක් ගත වෙලා ගිහින් ආසින්නේහා ප්‍රදේශයේ ඌෂියන් ෆිලිහා ෆයිෂාන්ට යූෂින්ම හොයාගෙන එන්න කියනවා දැන් කාලේ හරි කියලා. ඒ වගේම යෙඩිංශගේ දරුවද දැන් තරමක් ලොකු වයසක ඉන්නේ වගේම ආරාමයට කාලයකට කලින් ආව බැන් රෙන්සන් කියන කෙනා ඇවිත් බයිලී තොන්ජුන් දැන් නියමිත වැඩ කරගෙන යනවා. ඌ හුදකලා ස්ථානයේ වන ෂියුයු නගරයේ ඉන්නේ
ඌව බලන්න දැන් යන්න කියලා. ඒත් යේදීන්ෂි මේ නගරේ කොහෙද කියලා දන්නේ නැහැ කියන්නේ. එතකොට වෙන්යු කියන පැවිදි පුද්ගලයා ඇවිත් ඌ ඉන්න තැන දන්නවා කිව්වහම යේදීන්ෂි මේ මොහොතේම දොන්ජුන්ට ලිපියක් යවනවා කියනවා. ඒ අනුව කාලයකට පස්සේ යේදීන්ෂි දොන්ජුන්ට ලිපියක් යවන අතර ඌ හුසුවල ආරාමේ වෙන්ජුන්හා දරුව සමග ඉන්නවා. ඌ දැන් සාමයෙන් සතුටින් ඉන්නේ, වෛරයේ තියෙන දේ අමතක කරලා ඉන්නේ. මේ නිසා දොන්ජුන්ට ඌව මුණගැහෙන්න ඉන්න කියලා. ඉතින් දොන්ජුන්ට ඒක දැක්කාම ගොඩක් සතුටු හිතෙනවා. අර යූෂින් කියන යූයාවගේ සහෝදරිය වෙන්ජුන්ට එක්තරා සුවඳ දුමක් ආග්‍රහණය කරන්න දීලා තියෙනවා කියලා ෆයිෂාන්ට හා ෆිලීට කියන අතර මේ නිසා ඇයට අවශ්‍ය නැති මතකයන් මේ හරහා මතක් වෙන්න ගන්නකොට ඇයට එකපාරටම නිින්ද ගිහින් හීනෙන් ඇය වදාපු අනිත් අරුවම මතක් වෙන්න ගන්නවා. ඉතින් මේ වෙලාවෙදී යේ ඩිංජි නිවසේ නැහැ කියලා දන්න නිසා යූෂින් මේ වැඩේ කරන්න අරන් තියෙන්නේ. ඒ නිසා ෆයිෂාන් කියන කෙනාට වෙන්ජුන් හම්බ වෙන්න යන්න කියන්නේ තරාදයක් සඳහා. ඔන්නේ අනුව ෆේසාන් වෙන්ජුන් වගේ මුණ ගැහෙන්නේ ලුවෝ ෂියාන් හෙවත් සෙවනැලි නිකායේ නායකයාගේ හොඳම ගෝලයා ඔහු එව්වේ වගේම එදා පැනල යන්න ඇයට ඔහු උදව් කළා කියලා. ඉතින් ගේ ඇතුළට ඔහු ආවහම තව දරුවෙක් ඉන්නවත් දැක්කලා මාලිගාවේ ඉන්න දරුවා ගැන කියන්න ගන්නවා. ඔහු දැන් අසනීප වෙලා අවසාන දවස් කීපය ගත වෙන්නේ මේ නිසා ලුවෝ බලන්න ඉන්න ඇයට සූදානම් කරලා තියෙන්නේ යේඩීන්ෂිට ලිපියක් ලියලා තියලා මාලිගාවට ඉක්මනටම යමු කියලා. ඉතින් වෙන්ජුන්ගේ හිතේ දරු කැක්කුම තියෙන නිසා ඒ දරුවව බලන්න යන්න හිත කියන නිසාම ඇයි යේඩීන්ෂිට ලිපියක් ලිය ඇයගේ දරුවට වැඩිමහල් සහෝදරයෙක් එන්නම් කියලා ඕකෙන්ද සමුහරගෙන පිට වෙලා යනවා. යේ ඩිංජි නිවසට එනකොට කිසිම සත්‍යයක් නැති නිසා දොර ඇරලා බලද්දී අංචි කියන පුතා විතරක් ඉන්නව දකින්නේ. ඉතින් ඌ අර ලිපිය තියෙනව දැකලා කියවද්දී අනිත් දරුවව බලන්න තියංචි වලට කියා වගේම ඉක්මනටම එන්නම් කියලා සඳහන් කරලා තියෙනවා. මොනවා වුණත් ඒ ඩිංජි දන්නවා නැවත මාලිගාවට ගියා කියන්නේ ආයි ඇයට එන්න බෑ කියලා. මේ නිසා ඇති වුණ තරහට නිවසත් කඩාගෙන වැටිලා තියෙනවා පෙන්නන්නේ. යේ ඩිංජි දරුවවත් අරගෙන තියංෂී වලට යද්දී මගදී යූෂින් මහා ෆිලීව මුණගැහෙන අතර ෆිලී කියන කෙනා යේ ඩිංජි සමග සටන් කරන්න ගන්නවා. ඉතින් යේ ඩිංජි සාජ සටන්කරුවෙක් නිසා ඔහු ශූනියන් කලාව තුන්වන මට්ටම දක්වා ඉක්මනින් පුරුදු වෙලා තියෙනවා. ඒ වගේ මේ කලාව වසර ගාණක් තුන්වන මට්ටමට එන්න ෆිලීද පුරුදු වෙලා නිසා යේ ඩිංජිව පරාජය කරන්න පුළුවන් කියලා කියන්නේ. ඒ මොනවා වුණත් යේ ඩිංජිගෙන් ෆිලීට බේරෙන්න බැරි වෙලා ඔහු යේ ඩිංජි මරන්න හදනකොට යූෂින් ඇවිත් ඩිංජිට පහර දීලා ඔහුව බේර ගන්නේ. මේ වෙලාවේදී පුංචි ඇන්ෂි ඇවිත් තාත්තව මරනවා කියලා හයියෙන් අඬන්න ගන්නවා වගේම දොන්ජුන් සතුටින් යේ ඩිංජිව හොයාගෙන ගුසුලාන් වල ඌගේ නිවසට ආවහම ගේ විනාශ වෙලා තියෙනවා දැක්කලා ආපහු ඒගෙන් කමෙන්ට් කරන්න ගන්නවා. මගේ අන අතරේදී යමක් බිම තිබිලා දොන්ජුන් ගත්තාම යූ යාව අඳුරගන්නේ ඒ ආසින්නෙහා අයිති දෙයක්. මේ නිසා ඔවුන් යේඩීන්ෂිව අරගෙන යන්න ඇති කියලා. මේ අතරෙදි පෙන්නන්නේ බෝජුවෝ සහෝදරීන්ගේ කෙනෙක් ඔහුගේ තුවාලේ සනීප කරගන්න උත්සාහ කරනවා මාස්ටලී කරපු දේ නිසා සුව කරන්න අපහසුයි කියලා. ඒ වගේම ෆිලිහා යූෂින් යේඩීන්ෂිව අරගෙන එනවා වගේම යූ යාව එක්ක දොන්ජුන් එන බවද දැනගෙන දොන්ජුන් එනකම් මග බලාගෙන ඉන්නවා කියන්නේ තියංෂි නගරේදී ඔහුව මරන්න හදපු එකට වගේම මාස්ට ඇති කළ වේදනාවට. දොන්ජුන් මග යන අතරේදී කරත්තේට චිනියෝ කියලා කෙනෙක් නැක ගන්නවා. ඉතින් ඔහුවත් ආගෙන යනවා ඌට උතුරට යන්න ඕන කියූ නිසා. ඉතින් තුන්දෙනා එක්ක කියවමින් යද්දී ජූයුන්ව මෙයාලට මගදී හම්බ වෙනවා. ඉතින් නිතරම hina වෙන කෙනා තමයි දැන් ඉතුරු වෙලා ඉන්නේ. ඒත් ඔහු තිනා නොවන නිවුන් සහෝදරයා වගේ දැන් පේන්න ගන්නේ ඔවුන් නිවුන් සහෝදරයන් නිසා ඔවුන්ගේ හදවත් සම්බන්ධ වෙලා තියෙන හින්දා නිතරම hina නොවන කෙනාගේ ස්වරූපය අරගෙන තියෙන්නේ. ඉතින් මොහු තුලත් නපුරු කෙනාගේ ශක්තිය ඇති නිසා යක්ෂයෙකු බවට පත් වෙලා කියලා අර ජූනියෝ කියනවා. කොහොම හරි මේ පුද්ගලයා ජූයුන් එක්ක සටන් කරන්න කාන්තාරයේ මැදට ගියාම ඌගේ සටන් හැකියාව දොන්ජුන් හා යූයාවෝ දැකලා කල්පනා කරන්නේ එයාලගේ ඇකඩමියවත් කෙනෙක්ද කියලා. කොහොම හරි සටන් කරමින් ඌ දොන්ජුන්ට කියන්නේ ජික්සියා ඇකඩමියේ ලී මාස්ටර්ගේ පළවෙනි ගෝලයා වූ කියලා. ඉතින් ඌටත් මාස්ටර්ට තියෙනවා වගේ ප්‍රබල බලයක් තියෙන්නේ. ඒ වගේම ජූයුන්ට දුන්න ප්‍රහාරයත් එක්ක ඌගේ කටින් ලේ එන්න ගත්තාම ඌ ලේ යක්ෂ කලාව ප්‍රගුණ කරලා නිසා යක්ෂයෙක් වගේ කෑ ගහන ගමන් ජුන්යුන්ට ප්‍රහාර එල්ල කළා. ජුන්යුන්ගෙන් ඌට බේරෙන්න බැරි වෙන්නේ ඇකඩමියේ පළවෙනි ගෝලයා වගේම ලී මාස්ටර් ළඟින්ම ඇසුරු කරන කෙනා කියලා
ජූයුන්ට හොඳ පාරවල් කිහිපයක් ගහලා මරලා දානවා. ඉතින් ඔහු මේ විදියට ජූයුන්ව විනාශ කරන්න ඇවිත් තියෙන්නේ ලී මාස්ටර් බයිලී දොන්ජුන්ව ආරක්ෂා කරන්න කියලා උදව් ඉල්ලපු නිසා. කොහොමාරි අන්තිමටම ඔහු යන්න හදනකොට දොන්ජුන් මතක් කරන්නේ උතුරට යන්න නේද හැදුවේ කියලා. එතකොට මතක් වෙලා නැවත කරත්තයට දුවගෙන එනවා. මග යන අතරේදී ජුන්යෝ කලින් කරත්ති කෙනෙක්ට හුස්ම ගන්න බැරි තරමටම අපහසු වෙලා හිටියා කියද්දී යූ යාවෝ ඒ ඩින්චි නෙමෙයි කියන්නේ ඔහුට කොහොමත් මැරෙන්න ඉඩ දෙන්නේ නැහැ ඔහු සහජ සටන්කරුවෙක් නිසා කියලා. ඒ වගේම ජූනියන් කලාව තනියම පුරුදුන කෙනා දුර්වල වෙන්නේ නැහැ. හැබැයි ඔහුට බලහත්කාරයෙන් ඒ ඩින්චිට වෙන කෙනෙක්ගේ ශූනියන් බලය ශරීරයට ඇති කළොත් ප්‍රශ්නයක් කියලා. ඉතින් නාසින්හා ප්‍රදේශයට යන්න තව දවස් 17ක් තියෙන නිසා දොන්ජුන් ඒ දවස් ටික ඇතුළත තනියම ශූනියන් කලාව ප්‍රගුණ කරන්න හදන්නේ ඩින්ෂිව පාලනය කරන්න ඕන නිසා තුන්වන මට්ටමට උත් ඇවි ටියන්ෂි නගරයේ චන්ෆන් හා ජී රෝචෙන් නාසින්හා ප්‍රදේශයේ ෆයිෂාන් කියන පුද්ගලයා ඉන්නවා දැකලා ඔහු වෙන්ජුන් කුමරියව පැහැරගෙන ගිය කෙනා විදියට අඳුරගන්නවා වගේම චන්පන් එකපාරටම කෙනෙක් එනවා දැකලත් බය වෙනවා. එතකොට පෙන්නන්නේ වෙන්ජුන්ව හොයාගෙන ලුවෝ එනවා කියලා තියෙද්දි ඔහු නෙමෙයි එන්නේ ඇයිගේ තාත්තවිත් ඇයට කෑ ගහනවා මාලිගාවේ හිටියා නම් අගමෙහිසිය වෙන්න තිබුණා කියලා. ඉතින් චන්පන් එතනට එන්නේ ඇය අගබිසව වෙන්න කැමති නැහැ කියලා. ඊළඟට පෙන්නන්නේ ෂූමෝ දැන් අධිරාජ්‍යයේ ජෙනරල්වරයෙක් බවට පත් වෙලා ඉන්නවා වගේම ඔහු රුජියෝ පන් එක කතා කරමින් ඉන්නකොට සෙවනැලි නිකායේ නායකයා ආව කතාව කියලා චන්ෆන්ද එතනට ගියා කියනවා. මේ අතරෙදි සෙවනැලි නායකයාද චන්ෆන්ට කෑ ගහන්නේ ඔහුගේ දේවල් වලට මැදිහත් වෙන්න එපා නැත්නම් චන්ෆන්ව මරනවා කියලා. ඒත් එදා හිටපු චන්ෆන් දැන් නැති නිසා ඔහුව සෙවනැලි නිකායේ නායකයාට මරන්න බෑ කියන්නේ. ඊට පස්සේ සෙවනැලි නිකායේ නායකයාට ගොඩනැගිල්ලෙන් පහළට වැටෙන්න පාරක් දෙනවා. ඉතින් මේ අතරෙදි ෂූමෝ චන්ෆන්ගේ දක්ෂතාවයේ දැකලා කියන්නේ ලී මාස්ටර් වූ කවදාහරි හෙල්ලි දේවතාව වෙන්න පුළුවන් කිව්වෝ කියලා. අධිරාජ්‍යයාගේ සේවකයේ වෙන්ජුන්ව මාලිගාවට ගෙනියන්න ඇවිත් තියෙන අතර චන්ෆන් හිතන්නේ ආයි යන්නේ නැති වෙයි කියලා. ඒත් ඇය මාලිගාවට යන්න එකඟ වෙනවා වගේම ආයි එළියට එන්න වෙන්නේ නැහැ කියලා හොඳටම දැනගෙන ඇය පිට වෙලා යනවා. ෂූමෝ ඇවිත් කියන්නේ චන්ෆන්ව ආරක්ෂා කරන්න ඕන නිසා ඇය ඒ විදිහට ඇවිත් බාර වෙන්නේ නැත්තම් චන්ෆන්ට බවා ටියන්ෂි වලින් ආරක්ෂිතව පිටවෙන්න බැරි වෙනවා කියලා. කොහොමාරි චන්ෆන් ටියන්ෂි නගරයෙන් පිටවෙලා යන්නේ ජී රුවෝපන්ට සමුදීලා එයාල තරුණ නිසා ආයි දවසක මුණ ගැහෙන්න පුළුවන් කියලා. සීකෝන් චන්ෆන් මේ පාරත් ෆෙන්ව දාලා නගරයෙන් පිටවෙනවා කියලා දැනගෙන ඇය පස්සෙන් යන්න ගන්නවා. ඊළඟට පෙන්නන්නේ යේ ඩින්ෂිට සිහිය ඇවිත් ඔහු අරගෙන යන්නේ කොහෙද වගේම ඌට ටියන්ෂි වලට යන්න ඕන කියනවා. ඉතින් යේ ඩින්ෂිට යූෂෙන් කියන්නේ ඔහු ඔවුන් භූත බලයෙන් බේරගත්තා වගේම වෙන්ජුන්ගේ සැමියා දැන් අධිරාජ්‍යයා. ඒ නිසා වෙන්ජුන් ඔහුගේ අගබිසව වෙන්නේ ඒ හින්දා දැන් ඔහු ගියොත් ඔහුව මරලා දායි කියලා. ඉතින් යේදීන්ෂි පුදුම අමාරුවෙන් ආවේගයක් පිට කරන්නේ අතමිති මොළවගෙන. යේදීන්ෂි ඔහුගේ බලය පාවිච්චි කරන්න හදනකොට වැඩ කරන්නේ නැහැ කියලා තේරුණාම අර ෆිලි කියන්නේ ඔහුගේ බලය යේදීන්ෂිට දීලා ඔහුගේ ජීවිතේ බේරගත්තේ ඒ නිසා දැන් ඔහු ළඟ ෆිලිගේ බලය තියෙන්නේ කියලා. ඉතින් දැන් දෙන්නගේ බලයන් දෙක මාරු වෙලා තියෙන්නේ කියලා ඔහු තේරුම් ගන්නවා. ඒ වගේම යේදීන්ෂි සාජ සටන්කරුවෙක් නිසා ඔහුට ෂූනියන් කලාව ඉක්මනින් නැවත ප්‍රගුණ කරන්න පුළුවන්. ඔහුට ෂූනියන් කලාව පුළුවන් නිසා යක්ෂ දේව තාක්ෂණයේ පුරුදු වෙලා ටියන්ෂි වලට ගියා නම් කාටවත් ඔහුව නවත්තන්න බෑ. අඩුම තරමේ ලී මාස්ටර්ටවත් නවත්තන්න බෑ කියලා යේ ඩින්ෂිගේ ඔළුවට ෆිලි අදහස දානවා. ඉතින් ඔහුට නැවත වෙන්ජුන්ව ලබා ගන්න පුළුවන් කවුරුත් ඔහුට කරදර කරන්නේ නැහැ කියලාත් කියන්නේ. කොහොම හරි ෆිලි හා යුන්ෂින් දෙන්නා ඔළුවට දාන දේවල් එක්ක ඔවුන්ට උදව් කරන්න යේදීන්ෂි එකඟ වෙනවා. බයිලී දොන්ජුන් ෂුන්නියන් කලාව හදාරෙන අතරේදී ඔහුට ඊනයක් වෙනුණා කියන්නේ නිමක් නැති ආගාධයකට වැටෙනවා. ඒ වගේම යේදීන්ෂිත් ඒ විදිහටම ආගාධයකට වැටෙනවා කියලා තේරුණා කියලා යුන්ෂින් හා ෆිලීට කියන්නේ. ඉතින් යේදීන්ෂි දොන්ජුන්ගේ අත කැපුවා වගේම දොන්ජුන් යේදීන්ෂි කෙනෙක්ෙන් නිදහස් වුණා කියනවා. ඉතින් දොන්ජුන් එක පාරටම සීතලයි කිව්වහම අර ජුන්යෝ හිනා වෙලා
එයාලා උතුරේ ඉන්න කියන්නේ. යුයාව දොන්ජුන්ව සීතලෙන් ආරක්ෂා වෙන්න කබායකින් පොරවලා ඔහු හොඳින් දහන්නේ. ඉතින් නැයිටත් සීතල ඇති කියලා ඔහු කබාය දෙන්න එක බෙදා ගන්නවා. ඉතින් දොන්ජුන් තුන්වෙනි මට්ටමටම ශූනියන් කලාවේ ඇවිත් තියෙන්නේ කියනවා. ඔන්නේ ඒ දිංශි එක්කගෙන ආසින් එහා ප්‍රදේශයට එනවා. ඉතින් පුංචි අංශිට සීතලෙන් ඒ දිංශි ආරක්ෂා වෙන්න ඔහුගේ බලයෙන් ආවරණයක් දාලා තියෙනවා වගේම ෆිලීට දරුවව දීලා තමයි ඔහුට ඇතුළට යන්න වෙන්නේ. පූෂියන් සාමිවරයා යේ ඩිංචිව හොයාගෙන මැවිත් තියෙනවා ඔහු එනකන් කාලයක් තිස්සේ බලන් හිටපු නිසා. ඉතින් ලෝකේ ඔවුන්ට අයිති වෙනවා කියලා සතුටින් තමයි පූෂියන් ඉන්නේ. දොන්ජුන් එනකන්ද පූෂියන් මග බලාගෙන ඉඳලා තියෙනවා. ඒ නිසා ඔහු ඉදිරියේ කරත්තේ නවත්තලා තුන් දෙනා ඉදිරියට යනවා. ඉතින් යුයාව ඌට කියන්නේ මේ කරන දෙය නිසා බේෂි විනාශයට තවත් ඇද දානවා, අලුත් තැනක් නිර්මාණය කරමු මිනිස්සු විනාශ නොකර කියලා. ඒත් ඔහු හිනා වෙලා ඒ දේ ප්‍රතික්ෂේප කරලා කියන්නේ ඇයට තාත්ත විපාත කියලා. ඉතින් පේෂේ විනාශ කරගෙන තාත්තව නැගිටවන්න හදනවා නම් තාත්ත වේපා කියන්නේ. ඊට පස්සේ පෙන්නන්නේ රෝද පුටුවේ හිටපු වූෂියන් හොඳට නැගිටිනවා. ඉතින් යුයාවෝ මෙතනින් ඉක්මනටම යමු කියන්නේ යේ දීචිවත් එක්කගෙන. මේ නිසා ජුන්යෝ දෙන්නට යන්න කියලා වූෂියන් සමග සටන් කරන්න ඔහු ඉතුරු වෙනවා. ඒ දෙන්න සටන් කරන අතරෙදි පෙන්නන්නේ යුෂින් හා යේ දීචි ලංයෝ කියන ප්‍රදේශයට ගමන් කරන්න ගන්නවා. ඉතින් දීචිට පුහුණුවීම් ලබා දෙන්න මහා හිමගුණාටම ඇතින් දෙන්න යන්න ගන්න අතර අවසානයේදී ලංයෝ මන්දිරයට එනවා. ඉතින් සහජ සටන් ශිල්පියෙකුට පමණයි මේ දොර විවෘත කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් ඒ දිංශි අහන්නේ මේ දොරේ අතුරු හොද කියලා. එතකොට ඇයි සද්ද නොකර ඉන්න අතර මෙච්චර දුර ආව නිසා ඒ දිංශි ශූනියන් කලාව යොදාගෙන දොර අරින්න ගන්නවා. ඉතින් අපි බලමු මොන වගේ දෙයක් මේ දොරින් එහා පැත්තෙ සිදුවේද. යුෂින් කිසිම දෙයක් නොකිය කටවාගෙන ඉන්න තරම් ඇයිගේ තාත්තට මොකද්ද වෙලා තියෙන්නේ? දොන්ජුන් ඇවිත් මෙතනට මොන වගේ කුතුහලයක් තනවන දෙයක් සිද්ධ වෙයිද කියලා බලන්න අවසාන කොටසින් අපි ඉක්මනටම හමු වෙමු.